අලුත් ලෝකය අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට අයිබෝ අදනි දවපුතේ අද දවසේදිත්ම සූදානම් අලුත් ලෝකය අපේ වැඩසටහන තුළින් ආගේ ජීවිතයට තවත් වටිනා වැදගත් කියන මාතෘකාවක් සම්බන්ධයෙන් කරුණු ගෙනෙන්න. ඒ තමයි අද නිරූපදේම මුලින් කිව්වා වගේ අපේ උඩුහිත යටිහිතේ තියෙන ක්‍රියාකාරීත්වය මොන වගේද, ඒ ක්‍රියාකාරීත්වය අපි කොහොමද ඔයාගේ ජීවිතයේ සදාතනික පුරුද්දක් බවට පත් කරගන්නේ කියන මාතෘකාව සම්බන්ධයෙන් අදවත් එක සාකච්ඡා කරන්න. අද නිරූපදේ අපේ උඩුහිත යටිහිත කියලා කියන්නේ, උඩුහිත කියන්නේ අපිට අදාළ දේවල්, දෛනිකව සිදුවෙන දේවල් අපිට මතක තියාගන්න පුළුවන් තරක් තමයි උඩුහිත කියලා කියන්නේ. නමුත් යටිහිත කියලා කියන්නේ උඩුහිත පොළඹවන කේන්ද්‍රස්ථානය. මොකද යටිහිත තමයි අපිට අවශ්‍යම කරන, අපිට දැනෙනම දේවල් ගොඩක් ගබඩා කරලා තියාගන්නේ. එතකොට උඩුහිත කරන්නේ ඒ යටිහිතේ කාවැදිලා තියෙන ගබඩාවේ තියෙන ගොඩක් වටින දේවල් උඩුහිතට අරගෙන ඒක අපේ දෑත් තුළින් අපේ ඉන්ද්‍රියන් හරහා අපේ පංචේන්ද්‍රිය හරහා ක්‍රියාවරණම් වීම තමයි උඩුහිත කියලා කරවන්නේ. එතකොට මේ කියන දේවල් අපි කොහොමද ඔයාගේ පාඩම් වැඩවලට එකතු කරගන්නේ? අන්න ඒක තමයි දවසේ ප්‍රධාන කාරණාව. එතකොට ආදින් දේවපුතේ මනෝවිද්‍යාත්මක කියවණක් තියෙන අපි ඕනෑම පුද්ගලෙක් එක් ක්‍රියාවක් 21 වතාවක් අපි අකණ්ඩව කරනවා නම්, සරලව කියනවා නම් සති 3ක් අපි අකණ්ඩව සිදු කරනවා නම් අන්න ඒ ක්‍රියාව ඔහුගේ ජීවිතයේ එදිනෙදා පුරුද්දක් බවට පත් වෙනවා කියලා. ඉතින් ඒ කාරණාවට මම තවත් සාධක එකතු කරන්න තමයි මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ. එතකොට මේ අපේ පුරුදු අපේ ජීවිතයේ අපි පුරුද්ද බවට පත් කරගත්තොතින් අපි අන්න ඒක වගේ පාඩම් වැඩවලට අපි කොහොමද ඓන්ද්‍රියබද්ධ කරගන්නේ? ඓන්ද්‍රියබද්ධ කියලා කියන්නේ වෙන් කළ නොහැකිසේ බඳව ගන්න. එතකොට අන්න ඒ නිසා ඒ කාරණාව අපි යලි යලිත් වාගේ පාඩම් ජීවිතයට එකතු කරද්දී ඔයා පුතේ නිතරම ජීවත් වෙනවම අධ්‍යාපනය හදාරන දරුවෙක් විදියට ඔළුවේ වෙනත් අරමුණු තියාගෙන නෙමෙයි. ඔයා අධ්‍යාපනය හදාරනවා නම් පාඩම් කළ අධ්‍යාපනය තුලින් ඔයා ජීවිතය සාර්ථක කරගන්න හීනයක් හරි තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ජීවත් වෙන ඕන දුවේ පුතේ. ඒ කියන දැනුම පරිපූර්ණ වෙච්ච ඔයාගේ ඒ කියන අරමුණත් එක්ක ඔයාගේ අරමුණෙන් ඔයාගේ මේ හිත පිට ගන්න යන්න එපා කවමදාකවත්. ඒ නිසා ඔයාගේ අරමුණෙන් පිට එළියට අරගෙන ගිය දවසට ඔයාට කවදාකවත් ඔයාගේ ඉලක්කයට ළඟා වෙන්න බෑ. අන්න ඒක තමයි අපි කියන්නේ, ඔයා නිතරම හිතන් නිතරම හිතින් මෙනෙහි කරන්න ඔයා පාඩම් කළා විභාගේ ජයගෙනවා ඉදිරියට යනවා කියන කාරණාව. අන්න ඒක ප්‍රායෝගික දෙයක්. අද මම කතා කරන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් ඔයාට. එතකොට අපේ යටිහිත දැනගන්නවා මේක 21 වතාවක් කරනවා කියන්නේ රයිට්, මේ කියන්නේ මගේ මතකයට නිතරම එන දෙයක්. මම සරල උදාහරණයක් කියනවා. ඔයා හිතන්නකෝ මෙහෙම, ඔයාගේ ජීවිතේ ඔයා ආසම සින්දුවක් ඔයාට මතක් වෙනවා. ඔයාට ඒ මතක් වෙනකොටම කොහෙන් හරි ඒ ගීතයක් ඔයාට ඇහිලා නැද්ද? කවුරු හරි ඒ ගීතය කියාගෙනවා ළඟින් යනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදරින් හරි කොහෙන් හරි ඔයාට ඒ සින්දුව ඇහෙනවා. ඒ වගේ තමයි ඔයා ගොඩ කාලෙකින් ඔයත් කතා කරන තියා ඔයාගේ යාළුවෙක් මතක් කරගන්නක් මේ වෙලාවේ. ඔයා යාළුව ගැන මතක් කරද්දී එක්කෝ ඒ යාළුවගෙන් ඔයාට කෝල් එකක් එනවා. එහෙම වෙලා නැද්ද? වෙලා ඇති අනන්තවත් ඔයාගේ ජීවිතේට. මගේ ජීවිතරත් වෙලා තියෙන නිසා තමයි මම අත්දැකීමෙන් ඔයාලට මේ දේවල් කියන්නේ. අන්න එවැනි දේවල් තමයි අපේ මනෝවිද්‍යාත්මකව සිදුවෙන්නේ. එහෙනම් අන්න එවැනි ක්‍රියා වගේ අපිත් ඔයාගේ පාඩම් කරන දේවලුත් අන්න ඒ වගේ අපි කරගත්තොතින් ඔයාට කවමදාකවත් විභාගය කියන එක අමාරු වෙන්නේ නැහැ. දේපුතියා විභාගයට බය වෙලා ඉන්න නිසා තමයි ඔයාට විභාගයෙන් ජය ගන්න බෑ කියලා හිතුව නිසා තමයි ඔයාට විභාගේ ෆේල් වුණොතින් ෆේල් වෙන්නේ. හැබැයි ඔහා දන්නවද, ගොඩාක් සමහර සමාජ දෙමාපියෝ කියනවා අපි හිතුවේ නෑ මේ දරුවා පාඩම් වෙලා ජීවිත ඉදිරියට යයි කියලා. අපි හිතුවේ නෑ ළමයා පාස් විභාගේ පාස් වෙයිද කියලා. සිටියේ කොහමද සෙල්ලම් කර කර හිටියා. අද දේපති මම ඔයාලට වැරදි දෙයක් නෙමේ කියන්නේ. එයාලා මොන විදිහට හිටියත් එයාලගේ අරමුණ මනසේ ඒකාග්‍රතාවය තිබ්බ එයාලගේ අවසාන ඉලක්කය කරා. අන්න ඒ නිසායි විශ්වය තුලින්ම ඔහුව පෙළඹුව එතනට යන්න. අන්න ඒ වගේ මම ඔයාටත් කියන්නේ, ඔයා පොත්පතට ආදරය කළා, වගේ ඉස්කෝලේට ආදරය කළා, යන එන පන්ති වලට ආදරය කළා, වගේ අම්මා තාත්තට ආදරය කළා, වගේ අරමුණු වලට යනවා නම් ඔයාට කවමදාකවත් ඔයාගේ අරමුණට යන්න බෑ කියලා කියන්නේ කිසිම සාධකයක් වෙන්න නැහැ. ඒ නිසා අපි කියන්නේ ඔයාට යන්න තියෙන හොඳම සාධකේ හොඳම මාර්ගය තමයි ඔයා ඔයාගේ අරමුණේම ජීවත් වීම. එතකොට මේකද ඔයාට මේ කරලා කවුරුත් අන්දවල කරන්න ඕන වැඩක් නෙමෙයි පුතේ. එතකොට මම මේ ආදවලට කියලා දුන්නේ ප්‍රායෝගිකව ඔයාම හිතලා ඔයාම ආගේ ජීවිතේ සාර්ථකත්වයට ගොඩනගා ගන්න කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. එහෙනම් මම යලිත් ඔයාලට කියනවා අපේ උඩුහිතයි යටිහිතයි මෙන්න මේ කියන දෙයක් තේරුම් ගන්න. ඔයා හැමදේම ආගේ පන්ති දේවල් එවලට අහන දේවල් ඔක්කොම යනවා ආගේ උඩුහිතට. හැබැයි ඔයා ඒ නැවත නැවත මෙනෙහි කරනවා කියලා කියන්නේ ඔයා ඒක යටිහිතට දා ගන්නවා කියන එක.
සරල කාරණාවක් දවසේ දිගෙනගත්තු දේවල් ගෙදර ගිහිල්ලා හවසට බත් එක කාලා ටීවී එක ළඟ වාඩි වෙනවාට වඩා අදින දියපුතුයක මෙනෙහි කරන් නිින්දට යන්නට කලියේ. එතකොට ඔයාලට මතක් වෙන්නේ ඇයි? වාගේ මනස දන්නවා රයිට් ඒ දේවල් තමයි නැවත මේ මෙනෙහි කරේ. හැබැයි ඔයා ගිහලා ටීවී එක ඉස්සරහා පෑ දෙක තුනක් කරලා තියෙන සියලුම කතා ටික බැලුවටින් ඔයාලට මොකද වෙන්නේ? වාගේ ඔළුවේ තියෙන පාඩම් කරපු දේ නෙමෙයි. අන්න කතාවල තියෙන දේවල් වලින් තමයි ඔයාගේ උඩු හිත යටි හිත පිරෙල යන්නේ. එතකොට ඒ වහට කවදා හරි මතකයි. ඒ නිසා ඔයාලට මම කියන්නේ පාඩම් කරන හැමදේම යටි හිතට පුළුවන් තරම් දාගන්න විට සදාකාලිකවම ඒක ඔයාගේ මතකයේ තිබේ. අත ඔයාගේ නම ඔයාගේ යටි හිතට දාලා ඉවරයි. ඔයාගේ අම්මා තාත්තගෙන් යටි හිතට දාලා ඉවරයි. අන්න ඒ වගේ ඔයා ඉගෙන ගන්න පාඩමත් ඔයා ඔයාගේ යටි හිතට දාගන්න යටි හිතේ ගබඩා කරගන්න. අන්න එදාට ඔයාට පේපර් එක අතර ගත්තාම ඔයාට සජීවීව දැනෙවි දෙයියනේ මේ පාඩම අතන නේද තිබ්බේ. මේ අර පොතේ මේ අර පිටුවේ තිබ්බ දේ නේද මේ තියෙන්නේ. අන්න එතකොට ලස්සන පුත්‍ර ගලපලා ලියන්න පුළුවන් ආද නේද පුතේ. මේක තමයි මම අද දවසේ ඔයාලට කියන්න ඕනේ ප්‍රායෝගිකව කොහොමද ඔයාගේ මේ වැඩ කටයුතු දෛනික ජීවිතේ හදගස්වා ගන්න කියලා. එහෙනම් අද දවසේදී මේ කියන ප්‍රායෝගික දේවල් ජීවිතයට හුරු කරලා බලන්න ඔයාගේ ජීවිතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා නියතයි. ඉතින් ඒ බව මතක් නොපි ආයෙත් දවසක අලුත් වැඩකින් හමු වෙමු කියලා බලාපොරොත්තු වෙන මගේ ආදරණීය රටරන් දුවල පුතාලා හැමෝටම ජයග්‍රහයි වාසනාවන්ත සුබ අනාගතයක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා.